මොකද පොලිමුදුරාලිගේ පුතා ෂෙල්ටන් නැවත ගමටේ. පාල ඇතුළු පොලිමුදුරාලිගේ ගෝලයින් ඔහු සමගෙක් වේ. නැවත ගමට පැමිණ සිටින කයිතන්ද මේ නඩේට හවුල් වේ. අටට ගාලක් එනවනම් මේ කයිතන් ඕන කුණු ගොඩක් ඇඟේ ඉඳලා පෙරා ගන්න කැමති. මේ පිරිස වනාන්තරයට ඇතුළු වන්නේ කුමකටද? අද එතැන් සිට අවුරුදුගතරගන බහින් කටමට අයිවැඩි ටික හරනේ එන හැමෝම අහගන්න හැමෝම පරිස්සම් වෙන්න ඕන විශේෂයෙන් කට පරිස්සම් කරගන්න ඕන හරි එනම් අපි යා සෑහෙන දුරක්කාව දැන්න ගොන්සටම මහන්සි පොද නැවතිලා ඉඳල යමු. ගතම්මාවේ ඒක හරි කරදරයක්නේ. ඇයි මේ ආව අපත් එක්ක? පාලයෝ දැන්න තෙල්වල බලය හිඳී ගෙන දුක හිදු යනවා අනේ. පාල ඔය බෑක් එකේ තියෙන බෝතලෙන් සුගතන්ට දීපම් පොඩ්ඩක් තෙල් ටික. කෑ ගැහුවා මේ ළඟමයි. පාලයෝ මට තෙල් ටිකක් දීපංකෝ. මේ පැත්තෙන් ගියොත් සතාටි වැඩ එනවා. උරංගට මේ පැත්තට අපි මෙහෙ යමු. අනේ අනේ මන්ද මාවත් කරගෙන මේ කොහේ යනවා? පාලයෝ
අපි හලි ඉන්න පැත්ත මගහැරල වෙන පැස්සකින්න. මේ සුගතම්මාද හලි ඉන්න පැත්ත මගහැරලා ගිල්ල කොහොමද? මේ අපි අපි අලික් කල්ල ගන්න අලියෙක් කල්ල ගන්න ඉති මන්ද නෑ නහෙම එකක් ඔහෙලා කිව්වා කැලේටයන් කියලා මාත්තාව අලියල්ලන්ඩ අපපු වකක් මට කිව්වෙ නෑන. අපිට පොඩි අලිපැටියෙක් කල්ල ගන්න ඕන ඒකයි අපි කැලිටාව අලිපැටියෙක් කල්ල ගන්න මන්දන්නෑ නහෙම එකක් යන් කිව්වා මාත්තාව මේ ලේසිරෙන එකක් නෑ අලිපැටියෙක් කල්ලන එක. මාටෝ අපි දැන් ඉන්න උලන් අටට පිටු පාලා එන්න සතුන්ට අපේ ඉවට එන්න. ඉතින් මොකද කරන්න? අපි ඉස්සල්ලාම අලිපැටිය තනි කරගන්න ඕනේ. කොහොමද තනි කරගන්නේ? ඉස්සල්ලාම අපි අලිවැටි දාලා මහයමු බය කරනවා. එතකොට මහයමු බයලා නුවනවා. අන්න එතකොට අලි රටවුන්ට දුවන්න බෑනේ. තනි වෙනවා. අපි ඉතිරියට ගමු. එනම් පාලයේ සුකතන් අයියේ මේ පැත්තෙන් ගිහලා අයිවිදි දාන්න අපි මැකෙයියා. ඒක මම්බලා ගන්න තක්ෂරයක් වගෙන තක්ෂරයක කියන්න මාත් ඕකනේ කොරන්න බැරි රසාරියෝ!
හැංගුම්බෝල හොයාගෙන යන තත්තරේ තට්ටුව හයියට තියෙන්න ඕනේ. මොකද අලි පැටිය පැටෙව්වට පස්සේ තට්ටුව කඩාගෙන වැටුනොත් එහෙම. හරි හරි. ඒක මට නොතේරෙන දෙයක් ඒ. අලියා! මම නරක වැඩ වලට හවුල් වෙන්නේ නැහැ ආමිනේ. දැන් දවස් ගානකින් සුගතන් ගොයි ආවෙත් නැහැ මාව මුණ ගැහින්. තරහ වෙලා වෙන්නේ නැති මං හිතා. දෙනි මහත්තයෝ ඔය යාළු මිත්‍රකම් වලින් වැඩක් නැහැ. තමුන්ගේ ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ජීවත් වෙන්න හිතර ගත්තා නම් තමයි හොඳ. ඇත්තාමිනි. ගොයියෝ මොකෝ ඔහෙ ෂෙල්ඩන් කාර්යත් එක්ක ගිය ගමනෙන් වාසියක් නැතේ? මොන වාසියක්ද? තවඩින්ගෙන් මං කපෝති. අර මොකෝ අර සුනිමල් මහත්තය අරෝකට රතාවයි. සුනිමල් මහත්තයගෙන් නම් ප්‍රශ්නයක් උනේ නෑ. එහෙනම් එල්ටන් මහත්තයට පෝමිට් එකක් හම්බෙලා තියෙනවා කැලේ අලි අල්ලන්න. ඉතින් මාවත් හවුල් කරගෙන ගියා. ගියාට පස්සේ තමයි දන්නේ මේ අලි අල්ලන්නයි ගියේ කියලා. ඉතින් අලි ඇල්ලුවයි. අලි පැටියෙක් නම් අල්ලගත්තා. ඒ වුණාට මොකෝ උනේ? මහ ඇතින්න. ඔව්. අපි පස්සෙන් පන්නගෙන ආවා. මයි තව එකෙකුයි පණ කඩාගෙන දිව්වා. මං කැලේට රිංගලා බේරුණා. අනිත් එකව මහ ඇතින්න උස්සලා පොළොවේ ගැහුවා. එතනමයි චප්පයි. මේ කෝ එතකොට අල්ලගත්තු අලිපැටියා? අලිපැටියාව ට්‍රැක්ටරේක පටවගෙන ගෙනාවා. ෂෙල්ටන් මහත්තයලගේ වත්තේ ගැට ගහලා ඉන්න. ඉතින් හොඳ ගතමනාවක් හම්බුනේ? ඉතින් මට සලකනවායි කිව්වා, සලකුවා. පැටියාව වික්කට පස්සේ තවත් සලකන්නම් කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි. අලි පැටියව බේර ගන්න ආපු මහ ඇතින්නට සෙල්ටෝ මහත්තයා වෙඩි තිබ්බනේ. ඇතින්න කොහේ හරි මැරිලා වැටිලා ඇති. මං නම් ඒ පැත්ත පලා තියන්නේ නෑ. එපා, මට ඕනේ පව් ගෑවිච්ච සල්ලි. අම්මා අනාරුනර මට අනන්දරේන. ඇයි බන් දුකින් වගේ කරගන්න? මේ ඒමිනියා මලේ අලිය ගහලා ඇතුව අපි මුකුත් කරලා නෙමේනේ. ඒක ඒමිනියාගේ වෙලාව. ඒ වුණාට සෙල්ටන් මහත්තයෝ මනුස්ස ජීවිතයක්නේ. ඇයි පාල එහෙම කියන්නේ? අපි කිව්වද අලියට එයාට ගහන්න කියලා? නෑනේ. ඒමිනියා මලේ ඒමිනියාගේ කරුම වෙලාව හින්දා. එල්දමත මේ මට බය තියන්නේ සුගතම් මාමා ගිහිල්ලා මේක ගමේ හැමතැනම පතුරයි කියලා. අල සුගතම් උන්නේගේ අතට මම ලොකු ගාණක් දීලා තියෙන්නේ. මං කිව්වා මේ අලි පැටිය වික්කැටි උඹට තව ගාණක් දෙන්නම් කියලා.
ඒකින්ද සුගතන් උන්නේ අයිමත් කට අරින්නේ නැහැ. ගයිතන් මේ අලිපැටියා ගෙනියන්න හෙට කොළඹින් කට්ටියක් එනවා. හැබැයි පුතෝ පරිස්සමෙන් බලා ගන්න ඕන. තේරුණාද? මාට බලනරු ඉන්න. මේ අලිපැටියා මෙච්චර දුර ගෙනාවට පස්සේ ඌර මොනවද ඉන්නේ? මෝ බලනවා. මොනවද උනොත් කල්ටන් එනවා. කය. ඔය. සුගතන් ගොයියෝ. ඔහෙට දෙනමයි කියපු සල්ලි ටික ඔහෙ කොහොම හරි ඉල්ල ගන්න දෙයියනේ. අනේ මන්දා. ඈ? බලපන්. අර බලන්නකෝ අර. හත්. අලියේ අලියේ. අලි පෙටියගේ මහේ කාද කොහෙනෝ? අර මෙඩි වැජිත් තුවාලේ පේනවා. මෙහාල් බෝද මෙහාල් කොහොමද? ඉව පාරෙන් නැති ලේසි වෙන ගත්තා. දවසක මාත්‍යෝ ඔව් ඔව් වල්ලාදී ගම් වෙදිලලු ඒ ආරංචිට තමයි අපිටම බලන් ආවේ ඇස හොදාද ඊට කලින් වල්ලාදී අපේ ගම් වලට ඇවිල්ලා නැහැනේ ඊට කලින් වල්ලාදී ගමට ආවේ නෑ සනුවල් මහත්තයෝ ඒක ඇත්ත ඔහුගේ මස්සිනා ෂෙල්ටන් වල්ලාලි පැටි කල්ලගෙන ඇවිල්ලාලු ගමට ඒ පැටියව හොයාගෙන මහා ඇතින්න ගමට ඇවිල්ලා අලි පැටි ඔව් අලියලන්ට දැන් පොමෙන් දෙන්නේ නැහනේ ඒව තහනම් වැඩ යමු යමු අපි බලන්ද යන්න ඒ පැත්තට ගියොත් අලි ජරමරයක් වෙන්නේ අපි යමු යන්න නෑ අපි ගිහින් බලමු ගිහින් ගිහින් යමු යයි 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 මම දන්න කාලෙක වල්ලලි අපේ ගමට ඇවිල්ලා නෑ වල්ලලි ෂෙල්ටන් මොකද්ද මේ කරන පව්කාර වැඩේ? කැලේ ඉන්න අලි පැටියෙකුටවත් තින්න දෙන්නේ නැහැ. අලියල්ලන්ට ඔහෙට පොමිට් එකක් තියනවා කිව්ව නේද? මට දැන් පෙන්නනවා ඒක. පෙන්නනවා. තනි. දැන් ඉතින් කවුරු කවුරුත් ලෑස්ති වුණොත් හොඳයි පොලිසියෙන්ද? කැලේ ඉන්න අලි පැටව ඔල්ලගෙන මහේ උන්ට වෙඩි තියලා අවුරුදු ගාන හිරපත් කරන්න ලෑස්ති වුණොත් හොඳයි.